අයුබෝවන්. අද අපි හදන්න යන්නේ වැටකොළු පොතු වලින් සලාදයක්. ඉතින් මේක අමුවෙන් කන සලාදයක්. ඒක නිසා හොඳට අපි වැටකොළු කරලා ඉස්සෙල් හොඳට හොද ගන්න ඕනේ. හොදගෙන පොතු ටික අයින් කරලා ඒකේ අර ධාරය වගේ තියෙන නාරටියක් වගේ හරි ඝනකමට පිහියක් වගේ කැපෙන කොටසක් තියෙනවනේ. ඒවා ටික අපි පිහියෙන් අයින් කර ගන්න ඕනේ. ඒවා අයින් කරලා අපි රසවත්ව සලාදයක් හදා ගන්න හැටි බලමු රතු ලුණුත් පාවිච්චි කරලා. ඉතින් මේ දවස්වල රතු ලුණු හරි ගුණයි කියනවනේ. ඉතින් ඒ වගේ රසවත් දෙයක් අපි ගුණවත් දෙයකින් හදාගන්නේ කොහොමද කියලා බලමු. යමු එහෙනම් කුස්සියට. දැන් අපි බලමු අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මොනවාද කියලා. තක්කාලි ගෙඩියක් තියෙනවා. තක්කාලි ඉදුණු තක්කාලි ගෙඩියක් අරන් තියෙනවා. දෙහි බෑයක් අරන් තියෙනවා. මම ඔලිව් ඔයිල් චුට්ටකුත් දානවා. කැමති නම් මේ ඔලිව් ඔයිල් පාවිච්චි කරන්න. කැමති නැත්නම් කමක් නැහැ. උම්බලකඩ ඒකත් ඔගලන්ට කැමති නම් විතරක් පාවිච්චි කරන්න පුළුවන්. උම්බලකඩ මේස හැන්දක ප්‍රමාණය අරන් තියෙනවා. අබකුඩු අබකුඩු තේ හැඳි කාලක් අරන් තියෙනවා. අබකුඩු තේ හැඳි කාලක් අරන් තියෙනවා. ගම්මිරිස් කුඩු තේ හැන්දක් අරන් තියෙනවා. රසානුව ලුණු. එතකොට මේ තමයි අපේ වැටකොළු පොතු ටික මං ගොඩාක්ම හීනියට කපාගෙන තියෙනවා. මෙතන තියෙනවා රතු ලුණු ග්‍රෑම් 150ක් විතර. ඇත්තටම දැන් මේ කාලේ අපිට මේ රතු ලුණු කනවා නම් ඒ තරම් ප්‍රතිශක්තියක් දෙන ආහාරයක් නැති තරම්. ඉතින් ඕගලන්ට පුළුවන් නම් දවල් වරුවට හරි රැට හරි බත් කන කෙනෙක් හෝ වේවා මොනා හරි කන වෙලාවට රතු ලුණු ගෙඩියක් දෙකක් සුද්ධ කරගෙන ඒකත් එක්ක බත් කන්න පුළුවන් නම් ඇත්තටම මේක ගොඩාක් ගුණ දෙන ආහාරයක් මේ රතු ලුණු කියන්නේ. ඉතින් මම රතු ලුණු හීනියට කපාගෙන තිනවා. මෙතන ග්‍රෑම් 150ක් විතර තියෙනවා රතු ලුණු. ඉතින් මම අද වැඩිපුර රතු ලුණු දානවා. මේ මොකද මේ මංගාව තියෙන මේ වැටකොළු පොතු ටික ප්‍රමාණයෙන් පොඩ්ඩයි නිසා අපි ඒකට වැඩිපුර වැඩි කරගන්න මම රතු ලුණු ටිකක් වැඩිපුර ගන්නවා. ඉතින් අපි එහෙනම් බලමු දැන් මේක කොහොමද හදන්නේ කියලා. මං මෙහෙම මම ඔයගලන්ට පෙන්නනවාද. දැන් මේ වැටකොළු ටික මේ පොලීනියට කපාගත්ත පොතු ටික මම මේ භාජනයකට දාගන්නවා. දැන් ඔයගලන්ට පුළුවන් කැමතිනම් දැන් මේවා හොඳට සෝද ගන්න ඕනේනේ. හොඳට සෝදගෙන ලුණු දියර ටිකක් දාලා හොඳට වතුර ටිකක් මේ එක්ක මිශ්‍ර කරලා ඊට පස්සේ හොඳට මිරික ගන්නත් පුළුවන්. කැමති විදිහකට ඒක ගන්න. එතකොට මම මේ රතු ලුණු ටිකත් එකතු කරනවා. දැන් මේ දවස්වල කඩෙන් ගේන සියලුම ආහාර අපි ගොඩාක් ප්‍රවේශමෙන් හොඳට හොදන්න ඕනේ. හොඳට හොදන්න මේ අපි මතක තියා ගන්න ඕනේ. මොකද ඒවත් එක්ක විස බීජ අපිට ගොඩක් ගෙදරට එන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි හරි ප්‍රවේශම් වෙන්න ඕනේ ඒකත් එක්ක. ඉතින් දැන් මම මේ දෙක එකට ඉස්සෙල්ලා අනා ගන්නවා. දැන් මේ රතු ලුණු ටික අතින් පොඩි කරමින් මම මේකට එකතු කරගන්නවා. දැන් මේක හරි ගුණ වගේම හරි රසවත්. ඕගලන්ට මේ බත් කනකොට මේක හරිම මේ රසවත් මේ කියන්නේ සයිඩ් ඩිෂ් එකක් වගේ. මේක අමතර කෑමක් නෙමෙයි. අපේ ලෝලු ව්‍යංජන වලට අමතරව මේක මේ සයිඩ් එකෙන් තියාගන්න පුළුවන් කැමතිට. විශේෂයෙන්ම මේ රතු ලුණු මේකට එකතු කරාම ගොඩාක් ගුණ දෙනවා කියලා මේ මම විශ්වාස කරනවා. ඉතින් දැන් අපි උම්බලකඩ ටික මම මේක කිව්වා ඕගලන්ට මේක කැමති නම් දාගන්න කියලා. ඒ කියන්නේ වෙජිටේරියන් කෙනෙක් හරි එහෙම නැත්නම් ගෙදර උම්බලකඩ නැති වෙලාවක හරි කමක් නැහැ. ඒක නොදාගත්තට ඒක ප්‍රශ්නයක් නැහැ. අබකුඩු චුට්ටක් වෙන්න මම තේ හැඳි කාලයි ගත්තේ. ඒකත් අබ කැමති නැත්නම් ඕගොල්ලෝ අබ දාන්න එපා. මේකේ අර පොඩි අමුතු ටේස්ට් එකක් දෙනවා ඒ අබ චුට්ටක් දැම්මහම. ඊට පස්සේ අපි ගම්මිරිස් කුඩු දානවා. ගම්මිරිස් කුඩු පොඩි අය ඉන්නවා නම් පොඩි අයටත් මේක දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ගම්මිරිස් දාන්න එපා ඒ වගේ වෙලාවකට පොඩි අය කනවා නම්. මම අද අවුමිරිස් දැම්මෙත් නැහැ. මොකද මේ දැන් මේක කොළ පාටයිනේ මේ අපේ පොතු ටික. ඉතින් එතකොට අවුමිරිස්සුත් හැපිලා
අපිට සැර වැඩි වෙන නිසා මං අවමිරිස් දැම්මේ නැහැ. නැත්තම් අවමිරිස් කල්වත් දෙක කීනියට දාගත්තත් කමක් නැහැ. රසානුව ලුණු. ලුණු උගුල කැමති ප්‍රමාණයකට දාන්න. දැන් මේකත් එක්ක අපහු හොඳට අපි මේක පොඩි කරගන්න. දැන් මං තක්කාලි තාම දැම්මේ නැහැ. මොකද තක්කාලි ටික පොඩි වුණ අවුල් වෙන නිසා තමයි මම තක්කාලි දැම්මේ නැහැ. දැන් මේ ටික ඔක්කොම මට පොඩි කරන්න පුළුවන්. හොඳට අතින් පොඩි කරගන්න. මේ වෙලාවේ මම දෙහි බෑයේ ඉස්මත් දාගන්න. දෙහි එක හොඳට ඔගොල්ලෝ ගෙඩිය තලන්න. ගෙඩිය තලුවාම හොඳට ඉස්මති කෙනවා. ඉතින් බලන්න හරීම සුළු වෙලාවකින් අපිට මහා ගොඩක් දේවල් ඕනෙත් නෑනේ ගෙදර. මේ වගේ තියෙන දෙයක් අපතේ නොයවා. දැන් ඇත්තටම වැටකොළු පොතු ටික නැත්තම් අපි ඩස්බින් එකට නෙදාන්නේ. ඒක විසි කරලා දානවා. ඉතින් අපි ඒකෙත් ප්‍රයෝජනයක් ගත්තා. ගෙදර හැමෝටම රසවත් ඒකෙනුත් ආහාරයක් හදලා දීලා. දෙහියට ටික අරන් දැම්මා. දැන් මේ වෙලාවේ මම මුහුදට දෙහි ඉස්මතික වටේට යන්න මේක ආනලා අවසාන වශයෙන් තක්කාලි ටිකත් එකතු කරගන්න. තක්කාලි ටික එකතු කරලා මේ ඔලිව් ඔයිල් පොඩ්ඩක් වෙන්න. ඔලිව් ඔයිල් පොඩ්ඩක් මේස හැන්දක විතර ප්‍රමාණයක් දාන. ඔලිව් ඔයිල් දාන එකෙන් ඇත්තටම අපිට මේකෙන් දෙන්නේ හොඳ කොලෙස්ටරෝල් එක. අපේ ඇඟේ නරක කොලෙස්ටරෝල් එක කපාගෙන යවන්න මේ හොඳ කොලෙස්ටරෝල් එක උපයෝගී කරගන්න ඕනේ. දැන් මම මේක අනන්නේ මම නිකන් මෙහෙම උඩට උස්සලා මේ විදිහට දානවා. මොකද අර තක්කාලි ටික තැලෙයි කියලා. මෙන්න මේ විදිහට. දැන් අපි ඩිෂ් එකකට දාලා මේක සරසගමු. මෙන්න අපේ වැටකොළු පොතු සම්බෝලය, එහෙම නැත්නම් සලාදය. ඉතින් මේ විදිහට ඔයගොල්ලොත් හදන්න ඇත්තටම හරිම රසවත්. ඒ වගේම ගුණවත් වැටකොළු ලෙලිවල ඉතාම අධික ප්‍රමාණයක් තන්තු තියෙනවා. ඉතින් මේ ෆයිබර් තන්තු කියන්නේ ඉතින් ඒව ඇත්තටම අපිට ගුණදායකම දෙයක් තමයි. මේ තන්තු වැඩිපුර තියෙන ආහාර, ඒ කියන්නේ ශරීරයට අවශ්‍යම ආහාර වර්ග කීපයක් තමයි මේ තන්තු තියෙන ආහාර. ඉතින් ඒවා තියෙන්නේ බොහොම සුලභව තමයි අපිට අපේ ආහාරවල තියෙන්නේ. ඉතින් ඒයින් එකක් තමයි මේ වැටකොළු කියන එක. ඉතින් වැටකොළු සම්පූර්ණ ගෙඩියම ගත්තාම වැටකොළු ඒ ඇතුලේ කොටස අපි උයලා ගන්නවා. ඒකෙත් වැඩිපුරම තන්තු තියෙන ආහාරයක්. ඉතින් ඒ වගේම තමයි මේ පොත්ත. ඉතින් පොත්තත් අපි අහක දාන්න නැතුව ඒකෙ වැඩිපුර කැල්සියම් තියෙනවා, විටමින් වර්ග තියෙනවා, ඒ වගේම තන්තු ගොඩාක් තියෙනවා. ඉතින් තන්තු අපිට අවශ්‍යයි අපේ මේ ආහාර ජීර්ණ පද්ධතිය සම්පූර්ණ කරගන්න. ඉතින් ඒක නිසා තමයි මම හැමතිස්සෙම තන්තු වැඩිපුර ආහාර ගන්න කියන්නේ. ඒක ගුණදායය වැඩි නිසා. වෙනද වගේම මට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ මගේ channel එකට අලුත් නම් subscribe කරන්න, මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දෙන්න, මට comment එකක් දාන්න, මොනා හරි කියන්න තියෙනවා නම්. ඉතින් නැවතත් අපි මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්. පරිස්සමින් ඉන්න.